හිතුවේ මේ විශේෂයෙන් අපි දකිනවා පොහොට්ටුව චන්දෙකට සූදානම් වෙනවද කියලා. එහෙම කියන්න හේතුව තමයි අර අපි දකින ලංකාවේ හැමදාම මේ වගේ චන්දෙකට කලින් සිදුවන සිදුවීම් කීපයක් මේ ළඟදී දකින්න තියෙනවා. ඒ පළවෙනි එක තමයි අපි දකිනවා හිමීට මේ ආගම්වාදී ජාතිවාදී දේවල් ටික ටික සමාජයේ මතුවෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් උදාහරණයකට දැන් අපි දකිනවා වෙනදාට තිබුණු මුස්ලිම් විරෝධය නැත්තම් මුළු වෙනදාට තිබුණු දෙමළ විරෝධය නැතුව අලුතෙන් ටිකක් ටිකක් විතර මේ කතෝලික බෞද්ධ විරෝධයක් වගේ දෙයක් ටික ටික මතුවෙමින් පවතිනවා. ඒ මතුවීම එළියට ගන්න විශේෂයෙන් සමහර pages ඒ කියන්නේ පොහොට්ටුවට සම්බන්ධ pages ටිකක් දැන් active කරලා තියෙනවා. විශේෂයෙන් ඔය බුවා වගේ නැත්තම් gangster රත්නේ වගේ pages ටිකක් නැත්තම් විල්ම කියලා page එකක් තියෙනවා. වගේ පොහොට්ටුවට සම්බන්ධ pages කීපයක් දැන් මේ සතියක දෙකක ඉඳලා active වුණා. ඒ ටික කාලයක් යට වෙලා හිටියේ දැන් මේ දවස්වල ටිකක් joke එකක් දෙකක් දාගෙන ලෝකෙ ගැන අමුතු දේවල් ටිකක් කතා කරගෙන page එකේ reach එක හදාගන්න මින් තිබෙනවා. ඊට අමතරව තවත් page රැලකින් යම් කිසි කතෝලික විරෝධී නැත්තම් නිරාගමික විරෝධී ඒවා අර බෞද්ධ විරෝධී අදහස් යයි කිය හැකියවට ප්‍රතිප්‍රහාර දක්වන ස්වභාවයකින් යම් කිසි මේ කතෝලික බෞද්ධ වාදයක් කරලියට එමින් පවතිනවා. ඒක තාම මුල් අවධියේ තියෙනවා. ඒක උඩට තමයි මේ සේපාල්ගේ කේස් එක පත්තුනේ. දැන් සේපාල් නම් හිරේ ගිහිල්ලා සේපාල් හිරේ යන්නේ යම් කිසි ආකාරයකට කරපු දැඩි විවේචනයක් හින්දා අපහාස කිරීමක් හින්දා. ඒක අපි නීතියට බාර දීලා ඒක වැඩි කතා කරන්න යන්න ඕනේ නැහැ. ඒ කොහොම වුණත් එතනත් දකින්නේ යම් කිසි ආකාරයක ආගම මැදිහත් වෙච්ච දේශපාලන ක්‍රියාවලියක්. ඒ කියන්නේ මේ ආගමික මතවාදයන් වලට පහර ගැසීමක් සහ ඒ වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාත්මක වීමක් වගේ දෙයක් ආණ්ඩුවට සහාය දක්වන නාලිකාල ටික ඒක ඉස්සරහට අරගෙන එන්න විශාල වශයෙන් කටයුතු කරනවා. ඉතින් ඒක තමයි මේ රටේ හැමදාම වෙලා තියෙන ඡන්දයකට කලින් මේ ජාතිවාදී ආගම්වාදී යම් කිසි දෙයක් උලුප්පල ගන්න ස්වභාවයක්. ඒවටම ගැලපෙන මාධ්‍ය මෙහෙයුමක් ඒවටම ගැලපෙන මාකටිං ට්‍රෙන්ඩ් එකක් අපිට දකින්න තියෙනවා. වැඩි දෙනෙක් නොටිස් නැකරපු තව දෙයක් මේක ඇතුලේ තියෙනවා. ඒක තමයි අපි දකින්නවා ගිය පාර ගෝඨාභය දිනනකොට දියසෙන් කන්සෙප්ට් එක මාකට් කළා. ඒ කියන්නේ අර සින්දුවකුත් හදන්නේ අර හුදත්තල හැම මේ දියසෙන් අපේ දියසෙන් කියලා මතකත් නැහැ සින්දුව මොකද කියලා. කොහමද දියසෙන් දැන් ගෝඨා දියසෙන් කිව්වනේ. ඒ වගේ දැන් එතනින් එහාටත් දියසෙන් කන්සෙප්ට් එක මැරුන්නේ නැහැ. දැන් ගෝඨාභය ගෙදර ගියාට දියසෙන් කන්සෙප්ට් එක නැති වුණේ නැහැ. දියසෙන් කන්සෙප්ට් එක විශ්වාස කරන පිරිසක් ඒක තාම ඉස්සරහට අරගෙන යමින් තිබුණා. ඒක ඉස්සරහට අරගෙන යමින් තිබුණ පිරිසට ඒ කන්සෙප්ට් එක තවදුරටත් ඒක පොහොට්ටුවට පාවිච්චි කරන්න බෑ. දැන් මොකද පොහොට්ටුව එකපාරක් ගෝඨාභය දියසෙන් කිව්වා. ඊට පස්සේ ගෝඨාභය වෙච්ච දේ අපි දන්නවනේ. තවදුරටත් පොහොට්ටුවේ කෙනෙකුට දියසෙන් පාවිච්චි කරන්න බෑ. හැබැයි යම් කිසි කෙනෙක් දියසෙන් කෙනෙක් බවට පත් වුණොත් දියසෙන් කන්සෙප්ට් එක අල්ලගත්තොත් ඔහු නවත්තන්නත් මේ රටේ අමාරුයි. ඒක තමයි අපේ රටේ හැටි. ඒ හින්දාම අපි දකිනවා ඒ කන්සෙප්ට් එක විනාශ කරන්න කේක දේවල් වෙනවා. දැන් උදාහරණයකට ඔබට මතක නම් ඊට මාසයකට දෙකකට කලින් හාමුදුරු කෙනෙක් يعني චීවරධාරියෙක් කොටුන්නක් දාගෙන යම් කිසි නාට්‍යයක් රඟපෑවා ඔහු දියසෙන් කියලා. ඒක දැක්කහම තේරෙනවා මේක විහිළුවක් වගේ. මේක නිකන් මේ දියසෙන් කන්සෙප්ට් එක විහිළුවක් බවට පත් කරනවා. ඒක තවදුරටත් බලාත්මක නැති කරන්න තමයි ඒක ඇති වෙලා තිබෙන්නේ. ඒ වගේ දෙයක් කරන්න නැත්te කියලා. ඒ වගේම අපි දකිනවා මේ දියසෙන් කන්සෙප්ට් එක තව ගොඩක් ඉස්සරහට අරගෙන යන අර මං හිතන්නේ වික්‍රමාරච්චි වෙද මහත්තයා කියලා ඉන්න කෙනෙක්ට යම් කිසි අපහසුතාවයකට පත් කිරීමක් වුණා. ඒක ඇත්ත වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කොහොම වුණත් ඒ හරහා ඒක ඒ වගේ සිදුවීම් සමාජගත වෙන්නේ මේ දියසෙන් කන්සෙප්ට් එක සමාජෙන් ඈඩ් කරන්න. ඒ කියන්නේ දියසෙන් කන්සෙප්ට් එක පාවිච්චි කරන්න වෙන කෙනෙකුට ආයෙ ඉඩ තියන්නේ නැහැ. කියන්නේ ඒවත් මේ දේශපාලනය ඇතුළෙම අපි නොදන්න මොළ වලින් හිතලා ගහන ගේ. ඉන්න මේ කරුණුත් එක්ක බලනකොට අපිට තේරෙනවා ටික ටික මේ පොහොට්ටුව සැරසෙන්නේ ඡන්දෙකට යන්නද කියලා. ඒ වගේම ඔබට මතක නම් අපි දකිනවා මේ ආර්ථික අර්බුදය තුලින් ඉස්සරහට යනකොට විශේෂයෙන් ජනතාවට යම් කිසි සහන ප්‍රමාණයක් දෙන්න ඕනේ. ඒ හින්දාම බජට් එකෙන් ආසන්නව රුපියල් මිලියන 42000කට ආසන්න ප්‍රමාණයක් වෙන් කරන සෝෂල් සේෆ්ටි නෙට් එකක් වගේ කාරණයකට. ඒ කියන්නේ අර මේ කන්සෙප්ට් එකත් අනිවාර්යෙන් ඉස්සරහට ඒගොල්ලන්ට නීත්‍යානුකූලව අයිති ලැබෙනවා පාවිච්චි කරන්න. සල්ලි අච්චු ගහලා හෝ යම් ආකාරයකට ජනතාවට සහන දෙන්න පුළුවන්. ඒක සහන දිය යුතුයි මේ වෙලාවේ ඉන්න vulnerable groups එහෙම නැත්නම් අගතියටපත් පාර්ශවයන් වලින් සහන දෙන්න ඕන. රස්සාවල් නැති වෙච්ච මිනිසුන්ට වියදම් වැඩි වෙච්ච ජීවත් වෙන්න බැරි මිනිසුන්ට සහන දෙන්න ඕනේ. හැබැයි ඒ දෙන එකට දාලා තියෙන බජට් එක මේගොල්ලෝ දේශපාලනිකව පාවිච්චි කරන්න තියෙන ඉඩ කඩ ඉතාමත්ම වැඩි. ගිය පාර 5000 බෙදුවේ හරියටම ඡන්දෙ කිට්ටු කරලා මතක නැහැ. 5000 බෙදෙනකොට මතකයි කොරෝනාවෙන් ආර්ථික අර්බුදයෙන් මිනිස්සු ගෙදර ඉන්නකොට වැඩ කරන්න බැරි වුණා. 5000 ගානේ කොළ පිටින් බෙදුවා ගෙවල් වල ලැබිලා හැම ගේකට ඕන කෙනෙකුට දුන්නා. නැති එකට ඇති එකට ඕන දෙනෙකුට 5000 ගානේ බෙදුවා. 5000 අරගෙන මිනිස්සු ඡන්දෙ දුන්නා.
ඉතින් ඒක මේ ඡන්දෙටත් මේගොල්ලෝ අනිවාර්යෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා මේ වගේ ආගම් විරෝධයක් හදලා ඒ ආගම් විරෝධය දේශපාලනයේ නැත්නම් කඳවුරු වලට අපහසුතාවයට පත් වෙන විදිහට පාවිච්චි කරලා DSN concept වගේ දේවල් මරලා ඒ වගේම මේ social safety network වගේ දේවල් පාවිච්චි කරලා සල්ලි බෙදලා නැත්නම් හාල් බෙදලා මොන හරි ආකාරයකට ඡන්දය යලිත් ලබා ගන්න ඔවුන් උත්සාහ කරන්න පුළුවන්. ඉතින් මම දකින්නේ මේක මේ අපි දකින්න ගොඩක් දේවල් ඇත්තටම හැබෑ සිදුවීම් නෙමෙයි. ඒ ගොඩක් දේවල් ක්‍රියේට් කරපුවා, නිර්මාණය කරපුවා, හදපුවා. ඉතින් අපිට බුද්ධියක් තියෙන්න ඕනේ තවදුරටත් ඒ වගේ රැලි වලට අහු නොවි ඉන්න. ඒ කියන්නේ දේශපාලනයේදී මෙච්චර කාල කරලා තියෙනම විවිධ රැලි හදනවා. ඒ රැලි වලට අපි අහු වෙනවා. ඒවා පස්සෙන් ගිහිල්ලා අපේ තීරක බලය අපි ඒගොල්ලන්ට ඕන විදිහට කලමනාකරණය කරගන්න අවස්ථාව දීලා තියෙනවා. ඒගොල්ලෝ ඡන්ද දිනන්න පාවිච්චි කරන දහං ගැට අතුරේ මේ ලොකුම ගැටේ බවට මේ විදිහේ ආගමික සංකල්ප පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සේප පැත්තද කියලා මම දන්නේ නැහැ. සේපාල් සල්ලි අරගෙන දේ වැඩේ කරේ නැත්නම් ඒක එක එක කඳුරුවලට පහර ගහන්න තව කඳුරුවකට වාසි වෙන්න දේක කරේ. ඒවා දේශපාලනිකව තීරණය කරගන්න අවශ්‍ය දේවල්. ඒවා නිගමන මම කියන්නේ නැහැ. කොහොම වුණත් සමාජයේ තියෙන මතයක් තමයි දැන් නාම යෝජනා බාර ගන්න දින දීලා තියෙනවා 18ත් 21ත් අතර. ඒ කියන්නේ මේ මාසේ තව සති දෙකක් ඇතුළත ප්‍රාදේශීය සභාවලට නගර සභාවලට ඉල්ලන කට්ටිය නාම යෝජනා බාර දෙන්න ඕනේ. එක 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 පැත්තකින් අපිට දකින්න පොහොට්ටුවේ ඇතම් මන්ත්‍රීවරු මේක නොකරන දීගයක් බවට නිකන් ඉඟි ඉඟි පාල කරනවා. සල්ලි නෑ, මේක තියලා වැඩක් නෑ, ඒ වගේ දේවල් කියනවා. අපේ පුද්ගලික මතයත් මේක තියලා වැඩක් නෑ කොහොමටත්, මොකද මේකෙන් ආර්ථික අර්බුදේ විසඳෙන්නේ නෑ, මේ මතිවරණේ තිබ්බ කියලා. හැබැයි ජනතාවට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරලා අරගලයෙන් පස්සේ, එහෙම නැත්නම් ආර්ථික අර්බුදෙන් පස්සේ තමන්ගේ ජනමතය ප්‍රකාශ කරන්න ලැබෙන අවස්ථාවක් මේක. ඉතින් ඒ ජනමතය අනිවාර්යයෙන්ම ආණ්ඩුවට හිතන තරම් වාසි සහගත වෙන එකක් නැති හින්දා, එහෙම ආවාසි සහගත ජනමතයක් එක්ක ආණ්ඩුව කරගෙන යන්න බැරි හින්දා, අන්තර්ජාතික මේ ආර්ථික අර්බුදය කළමනාකරණය කරන්න ඔවුන්ට සහය නොදෙන හින්දා ඔවුන් පුළුවන් තරම් මේක කල් දමා ගන්න, පස්සට ඇදාර ගන්න, පස්සට ඈත් කරගන්න, ඡන්දේ නොතියා ඉන්න ට්‍රයි කරාවි කියලා හිතනවා. එහින්දා මේ දේශපාලන වේදිකාවේ තියෙන මතයක් තමයි නාම යෝජනා කැඳෙව්වට නඩුවක් හොදාලා නැත්තම් යම් කිසි රජයේ තීරණයක් විදිහට ඡන්දය පවත්වන දිනය පුළුවන් තරම් පහු කරගෙන කාලය ගණීවි කියලා. මොකද උන්ට කාලය ගන්න එක වැදගත් වෙන්නේ එළියට බහගන්න, පාරකට බහගන්න බැරුව ඉන්න උන්ගේ ඡන්ද යාන්ත්‍රණය එළියට බස්සව ගන්න පුළුවන් වාතාවරණයක් පසුබිමක් නිර්මාණය කරගන්න මට්ටමට ඒක අරගෙන එන්න. එහින්දා අපි නොහිතන වෙලාවක මේ පළාත් පාලනයේ ව්‍යවස්ථාවට අනුකූලව මේගොල්ලෝ අරගෙන ආවත් ඒක එන බව පේන රඟපෑවත් යම් ආකාරයකින් මේක නොකරන දීගයක් බවට පත් වෙන්න පුළුවන්. මේක තව ටික ඇදගෙන යන්න මේගොල්ලෝ කටයුතු කරන්න බොහෝ ඉඩ තියෙනවා. Tamanට වාසි සහගත අවස්ථාවක් ඒගොල්ලන්ට උදා කරගන්න පුළුවන් වෙනකන් ඒ වාසි සහගත தත්ත්වය උදා කරගන්න අවශ්‍ය කරන මාධ්‍ය මෙහෙයුම් සහ ඒ සැලකිය යුතු ප්‍රමාණයක රැවැට්වීම් මේ වෙනකොට එළියට එන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපිට සමාජය දැනුවත් කරන්න පුළුවන් නම් ඒ කැත ඒ ගඳ රැල්ල ලොකුවට ගහන්න කලින් අපිට සමාජයක් විදිහට ඒව ප්‍රතික්ෂේප කරන්න පුළුවන් වෙයි. ඒ හින්දා ඔබ දකින හැමදේම දකින විදිහට ඍජුව විශ්වාස කරන්න එපා. ඒ ඔබට පෙන්වන, ඔබ අවසන්න පෙන්වන චිත්‍රයක් විය හැකි. ඒ හින්දා ඔබට ඒක තේරෙනවා නම් ඔබ ජනතාව දැනුවත් කරලා ඒවට අහු නොවි ඉන්න කටයුතු කරන්න. ඒක තමයි ඔබට මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ. ජයග්‍රහණ.